ඒ න නතාව පක්ෂ ෝදක නවා දැන් පොල් ි ොල් පොලි යනවා ිතර වැඩ හාල්ලොල් පාලයක් නෑත ෝදන ඒ ප්‍රශ්න තියනවා ඒ ප්‍රශ්න පිළිබඳව මේ අඇය බොහෝම කල්පනාවෙන් ඉන්න ඕනමකොද ඇත්තටම අපි රටේ වියදම වියදම මාසික වියදම බිලියන එක්ඩාස් පන්සියකින් විතර ය ඉහල ගිහිල්ල තියනවා. ඒ වගේම ආදායම බිලියන දාහකින් විතර අඩුවේ ලතින. ඒයක නිස ඇත්තටම අද වෙන කොට අපේ මුලු නය ප්‍රමාණය ශ්‍රිලියන විසි අට හමාරක් කැන බිලියන විසි අට දහස් පන්ීයක විතර නැමු දර න මේක සිට තිස්සතක්විදේශන අය ඉති නිස ඇත්තටම සජබේ මේක තිස්තුනේ නය ගෙවන්නට තිබ එක විසි අටට ගත්තා එක කරේ රනිල් ඒ මෝඩකමක් කියලා කිව්වට එක ඇත්තටම සම්පූර්ණ වැරදි මතය. සැ මොකොදඒ එක මෝඩකමන්න ඒ බද්ධිමක්කන පුළුවන් තරන් තමුන්ගේ නය ඉස්සරහට අරගෙන ඉස්මනින් ගෙවා දාලය නයවලින් නිදස්වෙලා රටේ ආර්ථිකයේ ඉදිරියට ගන්න. උත්සාහ දරපු එක ඉතාම හොඳ එකක්. ඒ නිසාම තමයි ඇත්තතම ඒ කෙටිකාලෙ තුළ තුළ අටයි දසම හතක ක්‍රීනා ආර්ථික ඇතිබ රටක් හතරයි දසම තුනක දනා ආර්ථිකයයක් බවට පත් කරගන්න රනි පි ක්‍රමසික මැත්තමට හැකාව ලබුණා. එක සියට දාහතරක සංවර්ධනයක්. ඒ ලෝක වාර්තාවක්. එක කරේ රටේ වියද ම අඩු කරා. ඒගේ ආදායම වැැඩි කරගත් යිතිෙක් මේ තව තව මේ ප්‍රාථමික ගිනු මේ ශේෂයක් හිංගශේෂයක් මේ දවශේෂයක් තින් තැනට රට තල් උකරගෙන යායාමට පුළුවන්කම තිබ බයිකනිසා ඇත්තතම මේ රජ. නාදපත අු මර්දිි සනාක මඇත්තම ඇතුළුේ පිරිසේ කටු ඒතාම හොඳද බද්ධිමත් අය සම්බන්ධ කරගන්න පුළුව සම්බන්ධ කරගන රට ආදායිම වැඩිරගෙන හටඉක්මින් අපනාන ආර්ථිකයක තරගෙන කියල්ලා. රටට ඉමනීම විදේ සායකයන් ගෙන්න්න ගන? දේශයා ආර්ථිකයන් දහිරය මත් කරලා. ඔුන්ගේ බය සැක අයින් කරලා දාලා. රට ස්සරහට ගෙනන්න උුන් සැල්කිින් මත්තයන්න ඕන. කොටස් ශලනපලේ තත්ව ඉතාම හොඳදයි මේකෙන් ඇඟන්නේ. දේශය ආයෝජකයන්ගේ ව්‍යාපාරිකයන්ගේ තියෙන බයසැක. තිබුණු බයසක ජනතපාව මුක්ති පෙරමුණ ගැන අඩුුවවෙමින් ඇන කිය ඉඒක හො ත්යක් එක නර්ක තත් යන්න එක හොඳ තත්වයක්. ඒ තත්ත්ය ආරක්ෂා කරගන පුළුවන්තර ඉක්මනිින් විදේශී ආයෝජකයන්ගේ ආකර්ශනය ශ්‍රී ලංකාවට ලබා ගැන අපනා යන ආර්ථික ශක්තිබංති කරලා ජනාතතුමා කියන විදිහතුම කාර්ණික ආර්ථික. ඒගේ අපනයන ආර්ථිකය නිශ්පාදන ආර්ථික වැඩදි වුණු කරලා හට ඉස්සරහට ගෙනයන්න ඔහුන් කල්පනා කරන්න ඕන එතන්ද අනිවාර්රයම ප්‍රවේශං වන්න ඕන පුළුවන් තම රජය ආදායම වැඩි කරගෙන එකතම ජාතන්ත මූල්ලියාරමදල ඉල්ලීමත්. ඒ ආදායම වැඩි කරගෙන වියදම අඩුකරගෙන රට ඉස්සර හටගෙන යන්න කටයුතු කරන්න ඕන කෙල තන එඇතන්ද ඒග ප්‍රවේසංවීම. ඉහම අවශ්‍යයි කියලයි ම හිත ඔබතුමාට වර්තමාන ආණ්ඩුව සහ ජනාධපතිවරය පිළිබඳව දැඩ විශවාසික යනවාකිලම් කතාවන්තේ න මං ඒ දඩි විශවාසයක් ඇ පුදගලය පිළිබඳ විශවාස එනෙවේ ඔහුන්ට තියන කොමිනිස් පසුබිමත් කොමිනිස් පසුබි මත් එක්ක අද. ෝමනි ලෝකයේ ඉතුර වුණු වියට්නා මේ චීනයමගේ රටවල ඉතා සාර්ථක විදිහට සැලසුන් සහගත විවෘත්ත ලිබර්ල් ආර්ථිකයකින් ඉසරහට යන බව පෙනෙන නිසා. පෙනෙන නිසා මේ මාවත හරහා උන්ට දිග ගන්නක් යන්න පුළුවන් කියෙලා මම හිතන කෙමනොක රටේ ජනතාවටත් දුපත් ජනතාවටත් ඇේ සංවර්ධනට ඉතාමම් පලදායක වේ කියෙේ මංකල්පන යන විදි ඉදිරියේද ස්වවි දිසානායක මන්තුමාමේ මන්තතුමා ජාතික ජනබලවගින් පවත් චන්දිල්ලුවත් නෑන ජාතික නබලවයගෙන් චන්ති ජන්දහිල්ලන්න බලාපොරොත්තුවක් නෑ. ඒම කිසිීම බලාපොරොත්තුවත් නෑන මුත්ද මම හිතන්නේ මේ වැඩි දන්න වැඩ පිළවෙල හොඳ අත්තට ගෙන යන්න පුළුවන් හොඳ අත ගෙන යන්න පුලුවන්. ඒකට අවශ්‍ය දැනුම එකට අවශ්‍යය පිරිස ට එකට අවශ්‍ය විද්‍යාඥයන් මේ වගේ අය බොහම කැමැත්තෙන් මේ රජතු උදව කරන්න ඉස්සරහට එන බව පේ නවා. ඉති එක නරකද යන්නවේ ඒක හොඳ එකක්. වි පක්ෂය ජි ප්‍රේම්දාස තුළු පොදු විපක්ෂ කියන්නේේ දන්න අය. ාන්සකක්ත්දින්න නොදන්න ඒවලා ඇන ගන්නපා කියල දැන් එහම ස්ලෝගනිිගන්න ඇනම ති අලුත් අයියට දය දන්නාය දන්නය පිළිබඳව සලකබලනෙක හොඳයි. ඒවගේම දන්න අය අතරින් හොරකක් නොකරපු දූෂණ නොකරපු ඇය තෝරා ගැනීමත් ඉතාම වැැදගත් කියලා හිතනවා ඉතින් මේ එමයි හොයාගන්න තික කමාරු ඉතින් එනිසා ඒමයි තොරල බේරලා අරගෙන ඇ තිස්ස්‍ර හටයන්න ඉඩක් දෙනක ජනතාවගේ වගකීම අලු සමි ජන බලවේ ගේත් ඒ වගේ අපේ එක්සත් ජාතික පක්ෂේත් ශ්‍රී ලංක නිදහස් පක්ෂේත් ඒ වගේ අද ගැස් තැන්කියෙන් තනක කරන අපේ ශ්‍රී ලංකා පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ අයාතරත් ඉතාම අවක ඉතාම දක්ෂ ඉතාම බුද්ධිමත් ඉතාම කැපකිරීමෙන් වැඩකරපු අවංක පිරිසක් ඉන්න. ඒ අය දේශපාලනය දඩමීම අකරගන හම්බු කරන්න නොගිය එහෙම වගත් අධයකින් බහුල පිරිසක් ඉන්න ති ඇය තෝර්ලා බේරලා ගැනීම ජනතාවගේ වක්කීම. ඒ අයගේ මම හිතන්නේ ඒ අයගේ සහයෝගය. ගැනීම ගැනත් ජාති ජනබලක කල්පන කරනක හ ැමයි තැන වාසුවගේ වාස දැන් ගක් අසනී පත්තගන්න හැබ වාස අවංකවම හිතනවා ජාතික ජන බැලවේක රජය ඉස්සරහටයන්න ඕන කියලා. ඉති ඔවාසුල වගේ කවදවත් සතහක්ක තොරකන් කරපුවායි නෙවෙයි ඔහුන් විමුුණු ජීවිතේ දේශ ප්‍රාන්් කැපකරපු පරිත්‍යයක්ශිලි අවංක මාක් සවාධී ප්‍රස්කවාදී. පේනිසා ඒවාගේ අය. මේ පිළිබඳව කල්පනාවෙන් මේ සියලු දෙනාගේම ශක්තිය අරගෙන ඉස්සරහටයන එකක් ජයනක දගත් කියලේ ම තන්නන්නේ රට හා ජනතාව ද. හිටපු ජනාතිපතිවරය අප දක්කමේ ර්මා ජනාධීපතිවරය යන ගන ගැන එච්චර සුබ දකින්න ෑ කියලා විවේචනය කරනව එකක බුතුම සමහර මැතිවරණේදී ඒ ඔහු කිව්ව සමහර කාරණ වැදිය වනේ වෙයි මැරදය වනේ මොකද ඔය රටේ ගියදම වැඩිවෙලා ආදායම අඩුවෙනඒ ප්‍රවණතාවය එක ජාතන්ත මුල්ල අරමුදල එක්ක ඉදිරි ගණගනු කර ගැනීම ලොකු ගැටලුවෙන්න පුළුවන් රටේ ආර්ථිකට ලොකු ගැටලුවෙන්න පුුවන් ඇති ඒවා එතුම පෙන්න්න පෙකොක් හොදයි ඒ පිළිබඳව රජයේ සැලිකිල්ල දක්වනකත් මං හිතන් ඉතා ඇතක පෝලික් යුගය අවසන් වේයට මං හිත අවසංලයි පස්පෝට් පෝලිමක් ගැන තමව කතා ක කතා කරලාතින් හි වගේ මිති සමහර ජාතත්්‍යයන් අපට පාල කරගන්න බැරිවෙන්න දේවල් එන්න පුුවන් මොකද. නිරාණය සහම ඉශරාලය අතර යුද වුණුසුම ඉහලට ගියොත් ඉහලට ගියොත් තෙල්මේ අර්වාමගේ වගේ ේවල් මොකොදඒත් මුලු තෙල් කලාපය අතර තමයි මේ එකොට මේ යුද්ධේ සිදුවන්නේ. එ නිසා තෙල්බිණ වගේ දේවල් පිළි ඒ වේගෙන් ඉහල යන්න පුුවන් ඒ ඒක පිළිබඳවක් හැලිලිත්වීම තාම් වැද.